මා ඉතාමත් සතුටු වෙනවා රාජ්‍ය දේව සංස්ථාවේ 800 වසක සේවය සිහිපත් කරමින් ඇගෙයීමට ලක් කරමින් එදා මෙදා කාලයේ තුල සිදු වෙනස්කම් පරිවර්තනයන් විපර්යාසයන් යුගෙන් යුගේ මොහොන දුන් අත්දැකීම් සමග අද අපි එහි 50 වන සංවත්සර උළෙල පවත්වන්නේ 1968 මේ සංස්ථාව පිහිටවන විට මේ රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියේ ගරු ඩඩ්ලි සේනානායක මහත්මයා එතුමාගේ රජයේ යටතේ රාජ්‍ය දව සංස්ථාව පිහිටවීම පිළිබඳව එදා එම අදහස ඉදිරිපත් කළ ඒ සැලසුම් කළ මේ ආයතනික ව්‍යුහය සකස් කළ එයි ආරම්භක නිර්මාතෘවරුන් සියලු දෙනා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කිරීම අප කළගුණ දන්නා මිනිසුන් විදිහට වැදගත් වේයි මා විශ්වාස කරනවා අවුරුදු 50ක අතීත කතාව දව සංස්ථාවේ ඇතැම් විට ඇතැම් සිදුවීම් සමග වරක සුන්දර වූත් වරක දුෂ්කර වූත් වරක ගැටලු සහගත වූත් වරක බලාපොරොත්තු සහිත වූත් තවත් වරක බලාපොරොත්තු රහිත වූත් විවිධ අධ්‍යක්ෂීම් වලට මුහුණ දුන් කාර්ය මණ්ඩලවල සේවාව අපි අගය කරන්නට ඕනේ ආයතනයක් පිහිටවීමේදී රාජ්‍ය වේවා පෞද්ගලික ආයතනයක් ඒ ආයතන පිහිටවීමේ අරමුණ ඒ ප්‍රතිපත්තිය කොතෙක් දුරට මේ වන විට රාජ්‍ය දව සංස්ථාව පිහිටවීම තුළ ඉටු වී තිබෙනවද කියන කාරණය අප විසින් සමාලෝචනය කළ යුතු කාරණයක් විදිහටයි මා දකින්නේ දව පිළිබඳව ඉතිහාසයේ වගේම ගස වනාන්තරයේ පිළිබඳව ඉතිහාසය එදා මෙදා කොතනින් කෙසේ ආරම්භ වුවාදයි කියන එක විද්‍යාඥයින් විශේෂඥයින් දරණ අදහස් මතයන් ඒ සියල්ලත් එක්කයි ගැබ් වී තිබෙන්නේ ආදි මිනිසා ආදි මානවයා ගසට වන්දනා කිරීම ඇතැම් විට මිනිසාගේ නොදියුණු ලක්ෂණයක් විදිහට ඇතැම් අය හැඳින්වුවත් ආදි මානවයා තුල තිබූ යහපත් ගතිගුණ තුල ගසට වැඳීමේ සංස්කෘතිය විශේෂයෙන්ම කළගුණ සැලකීමේ ප්‍රතිපත්තියක ආරම්භයක් විදිහටයි මා විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සිදුහත් තවුසානන් විදියට උන්වහන්සේට උදව් උපකාර කළ ගස අපි ගත්තොත් සූවිසි බුදුන් වහන්සේලා පිළිබඳව සූවිසි බුදුන් වහන්සේලාට ඒට උපකාර වූ ගස් පිළිබඳව ඉතිහාසයක් තිබෙනවා ඔබ දන්නවා. මේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. බෝගසද මුගගසද මේ විදිහට ගස් ගණනාවක් පිළිබඳව බුදුන් වහන්සේලාට බුද්ධත්වයේ ලබා ගැනීමට උපකාර වීම. ඒ නිසා උන්වහන්සේ කළගුණ සැලකීම බුදුවරයෙක් විදිහට බුදුන් වහන්සේ ගස වෙනුවෙන් කරන ලද කළගුණ සැලකීම බෞද්ධයින් වගේම බෞද්ධ නොවන පිරිස් දන්නවා. මිනිසා ගසට වැඳීම ආරම්භ කිරීම මා ඒ නිසායි සඳහන් කළේ ඇතැම් විට නොදෙවුණු සමාජයක ලක්ෂණයක් විදිහට ඇතැම් අය එය හැඳින්වුවත් බොහෝ විට ගසෙන් තිබෙන සේවය සියලු සත්වයාට සිහිපත් කරමින් තමයි මානවයා ඒ වැඳුම් පිදුම් කිරීමට බොහෝ විට කළගුණ සැලකීමක් විදිහට ඒ ප්‍රතිපත්තියට එදා සිය සංස්කෘතිය තුළ එහි ප්‍රවේශ වීමක් ඇති කරන්නේ නැතයි කියා බොහෝ විට අපිට හිතන්න පුළුවන්.
අද අපේ රට වගේම ලෝකයේ සෑම රටක්ම කාලගුණික දේශගුණික වෙනස් වීම ගෝලීය උෂ්ණත්වයේ සමග මුහුණ දෙන දුෂ්කර අත්දැකීම් රාශියක් තිබෙනවා. ඔබ දැක්ක තාක්ෂණයේ නිහෙළම දියුණුවක් තිබෙන ඇමරිකාව වැනි රටක පසුගිය වසරේ ගම් වතුර ලැබුගිනි භූමිකම්පා සුලිසුලං කොතෙක් තිබුණාද කියන එක. තාක්ෂණයේ කොතෙක් දියුණු වුවත් ස්වභාව ධර්මයාගේ අභියෝගවලට මුහුණ දීමේ හැකියාවක් අද තවමත් මිනිසාට පුළුවන්කමක් නැහැ සොයා ගැනීමට. අපේ රටේ දැන් වසර හතරක කාලයක් රටේ තුනෙන් එහෙක ප්‍රදේශයක විශාල නියඟයක් තිබෙනවා. ගිය සතියේ මම පකිස්තානයේ ගිය වෙලාවේ කරච්චි සිට ඉස්ලාමාබාද් යන විටත් එන විටත් කරච්චි ප්‍රදේශයේ දුටු දර්ශනය තුළ මා පිළිගන්නාපු කරච්චි ආණ්ඩුකාරතුමාගෙන් මම ඇහුවා කරච්චියේ ජනතාව පාවිච්චි කරන්න වතුර කොහෙන්ද ගේන්නේ කියලා. ආණ්ඩුකාරතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඇයි ඒ ප්‍රශ්නය ඇහුවේ කියලා මගෙන්. මම කිව්වා මේ දැකපු දර්ශනය නිසා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා සම්පූර්ණ දකින්නේ කාන්තාරයක් කරච්චි නගරේ නවට මේ මිනිසුන්ට පානීය ජලය කොහෙන්ද කියලා. ඒ වෙලාවේ එතුමා දුන්න උත්තරේ තමයි කරච්චි ප්‍රදේශයේ දෛනික අවශ්‍යතාවයෙන් 30%යි වතුර ලැබෙන්නේ 70%යි වතුර ලැබෙන්නේ 30%ක් දෛනික අවශ්‍යතාවයට ජලය නැහැ. ඉතාම බරපතල උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන්නේ කියලා. අපේ රටේ අවුරුදු 4ක නියඟය ආහාර නිෂ්පාදනයේ කෘෂි කර්මාන්තයේ 40%කින් පහත වැටලා තිබෙනවා. ඒ නිසා අපිට සහල් පිටරටින් ගෙන්වීමට සිදු වුණා පහුගිය අවුරුද්දේ ඉඳලා. ඒ තුල ජනතාවට ඇතිවිලා තිබෙන විශේෂයෙන්ම නියඟයේ පවතින ප්‍රදේශවල දුෂ්කරතාවය, දුක් ගැහැට ජීවන තත්ත්වය, දුප්පත්කම, මෙවැනි සමාජ ප්‍රශ්න රාශියක් උග්‍ර වී තිබෙනවා. ලෝකයේ සෑම රටකම ඇතිවන පාරිසරික වෙනස්කම් කාලගුණික දේශගුණික තත්ත්වයන් මූලික වශයෙන්ම අද මිනිසාට මුහුණ දිය හැකි දිය යුතු බරපතල අභියෝගයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි අපේ රාජ්‍ය දැව සංස්ථාව පිළිබඳව අපි කතා කරන විට දැව සංස්ථාවේ අතීතයේ සිට මේ දක්වා 50 වසරක ගමන් මගෙයි ආයතනික වශයෙන් තිබෙන ගෞරවයත් එයින් සිදු වූ සේවයත් අපි අගය කරනා වගේම මෙහි තිබෙන එක් එක් අංශ දැනට වඩා තව විධිමත් වීම කාර්යක්ෂම වීම සහ සැලසුම් සහගතව ඉලක්ක සහගතව වැඩි වර්ධනයක් වන ආකාරයේ අපි බලාපොරොත්තු වන අරමුණු කරා ඉදිරියට යන්නට වඩාත්ම උසස් තත්ත්වයකට ගත යුතුයි කියා මා විශ්වාස කරනවා. පැල තවාන් 22ක් තිබෙනවායි කියලා මම දැක්කා. ඒ 22 පෙන්වුවේ නැහැ. පෙන්වුවනම් තමයි හොඳ. ඒ තවාන් වල පැල හිටුවේ කොහෙද කියලාත් පෙන්වුවනම් තමයි හොඳ. ඒයි එතකොට ලොකු වටිනාකමක් එනවා. අනිත් පැත්තෙන් පැල තවාන් වැඩි කිරීම අවශ්‍යයි. ආයතනයක් විදිහට හොඳට ලාභ ලබන බව එන්නවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. කාර්ය මණ්ඩලවලට සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එබැන ඒ ගැන ගෞරව කරන්න ඕනේ. ඒ වගේම ලැබෙන ලාභය භාණ්ඩාගාරයට දෙන මුදල වගේම අනිවාර්යයෙන්ම ගස් සිටුවීම සඳහා, පැලතවාන් සඳහා, වනාන්තරවල වර්ධනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග දැනට වඩා සමීප සම්බන්ධතාවයකින් ඒ කටයුත්ත මීට වඩා ආයෝජනයක් කරමින් කිරීම ඉතාමත් අවශ්‍යයි කියා මා විශ්වාස කරන්නේ. මම දැක්කා නිකුත් කළ තියෙන පොතේ අද වන විට වන ඝනත්වය 123ක් කියලා තියෙනවා. මම දන්නේ ඒක නිවැරදිද කියලා. පහුගිය දවස්වල තිබුණේ 128ක් කියලා. ඔව් 128යි හරි.
මම කියවනකොට හිතුවා මේ 123 වැරදීමක් වෙන්න ඇති කියලා. සාමාන්‍යයෙන් අපේ වන ඝනත්වය 128යි. අපි අමාත්‍යංශ විදියට සැලසුම් කරලා තිබෙනවා රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන 128 අවුරුදු 3 කාලය තුළ 132ක් දක්වා වර්ධනය කර ගැනීම. ඒ නිසා අපේ වන සම්පත වන ඝනත්වය වර්ධනය කර ගැනීම සඳහා ඒ අදාළ දෙපාර්තමේන්තු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කරන කාර්යයන්වලට දැව සංස්ථාවේ මීට වඩා දායකත්වය සහ අනුග්‍රහය අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම ගෘහ භාණ්ඩ අංශය මම දන්නවා මම මේ අමාත්‍යංශයේ මුලින්ම බාරගත්තේ 2006 දැනට අවුරුදු 12කට කලින්. ඊට පසුව නැවත 2015. එදා මෙදා කාලය තුලත් ඉන් බාහිරව දන්නා කරුණු තුලත් ප්‍රධාන වශයෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා දැනට වඩා ඒ තිබෙන වාණිජ්‍ය වටිනාකම් තුල තරණකාරී වෙළඳපළත් සමග වඩාත් ආකර්ෂණීය වූ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඔබේ ඒ ඒකකය අවශ්‍ය වෙනස්කම් වලට භාජනය විය යුතුයි කියලා මා විශ්වාස කරනවා. එවිට මීට වඩා ආදායම් ලබන්න පුළුවන් වේවි. දැව සංස්ථාවේ භාණ්ඩ වැඩි ආකර්ෂණයක් ඇතිවීමට ඒ වාණිජ්‍ය වටිනාකමත් ඒ වගේම එහි ප්‍රමිතිය ගුණාත්මකභාවය ඒ සඳහා අවශ්‍ය වැඩසටහනක් මම හිතනවා මීට වඩා ක්‍රියාත්මක කළොත් තව ආදායම් වැඩි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපේ දැව ප්‍රධාන වශයෙන්ම ආනයන සහ අපනයන තත්ත්වයන් පිට රටින් දැව ගෙන්වීමේ ප්‍රතිපත්තිය මම හිතන්නේ මීට වඩා ශක්තිමත් කළ යුතුයි කියලයි. බොහෝ වෙලාවට වැඩි ප්‍රමාණයක් පිට රටින් දැව අපේ අවශ්‍යතාවය සඳහා ලබා ගැනීම අපේ රටේ කාලගුණික තත්ත්වයන්ට පරිසර සංරක්ෂණයට වඩාත් වැදගත් වෙනවායි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පිට රටින් ගෙන්වන දැව වැඩි කිරීමක් ඒ වගේම අපේ වන ඝනත්වය වර්ධනය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙල තම ශක්තිමත් කිරීමත් ගෘහ භාණ්ඩ අංශය තිබෙන තරණකාරීත්වය තුළ ඒ අවශ්‍ය ප්‍රමිතීන්ගෙන් වර්ධනය වීමේ අවශ්‍යතාවයත් මම දකිනවා. ඒ නිසා අද දවසේ මා ඉතාමත් සතුටු වෙනවා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩල ඒ වගේම විශ්‍රාමික සේවය කළ පිරිස් ඉන්නා මෙතන ආරාධිතව කැඳවලා ඒ ඔවුන් එදා කළ සේවය ඒ වගේම අද සේවය කරන ඔබ සියලු දෙනාටත් මම රජයේ වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය උද කරමින් විශේෂයෙන්ම මේ සම්මාන දීම මා ඉතාමත් අගය කරනවා. අධ්‍යාපනික වැඩසටහන ශිෂ්‍යත්ව ප්‍රදානයන් ඒවා තම තවත් වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ආයතනයක වැඩ කරන කාර්ය මණ්ඩල සේවකීන් තෘප්තිමත් මනසක් නිදහස් මනසක් ඇතුව කටයුතු කිරීම අවශ්‍යයි. සිය සේවාව ඉෂ්ට කිරීමේදී වැඩ කරන කාර්යාලයේ ශේෂ්ත්‍රය ඒ පරිසරය තුළ නිදහස් මනසකින් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් ඕනෑම ආයතනයක වැඩ කරන කෙනෙකුට තියෙන්නට ඕනෑ. ඒ නිසා ඒ සඳහා සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තවත් අවධානය යොමු කරමින් සේවක මානසික තෘප්තිය ඒ තුළ ඇතිවන කාර්යක්ෂමතාවය ඒ තුළ ඇතිවන දැඩි උමනාව සහ කැපවීම වර්ධනය කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලවල අවශ්‍ය සිද්ධිනා ගැනීම තුළ මා විශ්වාස කරනවා මීට වඩා ප්‍රගතියක් අපිට ඇති කරගන්න පුළුවන් කියලා. ඒ නිසා ඉදිරි අනාගතය පසුගිය 50 වසරට වඩා ගෙවී ගිය 50 වසර තුළ කාලය පිළිබඳව සේවාවන් පිළිබඳව ප්‍රගතිය පිළිබඳව සතුටු වෙනා වගේම ඉදිරි 50 වසර සඳහා සූදානම් වීම අත්‍යවශ්‍යයි කියන එක මම ඔබට මෙහිදී සඳහන් කරනවා. ඒ නිසා ගෙවුණු 50 වසර පිළිබඳව සතුටු වෙනා වගේම ඉදිරි 50 වසර සැලසුම් කිරීම අවශ්‍යයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ සඳහා විශේෂඥ සහාය විද්‍යාඥයින්ගේ සහාය උපදේශකවරුන්ගේ මේ පිළිබඳ විද්වතුන්ගේ ප්‍රවීණයින්ගේ සහාය උපදේශකත්වය සහ මඟ පෙන්වීම තුළ ගෙවුණු 50 වසරේ අත්දැකීම් තුළ අනාගත 50 වසර සැලසුම් කරමින් අපි අපේ රටේ යහපත් සමාජයක් ගොඩනැගීමේ පුළුල් කාර්යයේදී රාජ්‍ය දැව සංස්ථාවේ ඒ වගකීම සහ යුතුකම
නිසිලස ඉටු වෙනු ඇතැයි මා විශ්වාස කරමින් ඔබ සියලු දෙනාට සුභ පතමින් ආශිර්වාද කරමින් ඔබෙන් සමු ගන්නවා ස්තුතියි තෙරුවන් සරණයි.